මාස 3න් 3ට 60ක බෝනස් පොලියක් හිමි කරගන්න. රාජ්‍ය අමාත්‍යවරුන් සියු දෙනෙකු එම ධූරවලින් ඉවත් කර තිබෙනවා. වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහන් ප්‍රියදර්ශනද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඒ අතර වනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ එම රාජ්‍ය අමාත්‍යවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) ආවගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ. මේ අතර සිය දුරේ අහිමිවීම පිළිබඳව අදහස් දැක්වීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මම ඊයේ අදිසියම කොළඹ යන්න පිටත් වුණා. මම යනකොට රාජ්‍ය ඇමති, හැබැයි එහි ගිහිල්ලා බහිනකොට මම පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපතිතුමාට අමතක වෙන්නේ නැති 134 එක්කෙනෙක් කියලා මා පාර්ලිමේන්තුවල සියලු දේට අපි රජයේ විදිහට එතුමාට උදව් කරලා තියෙනවා. මේක මං හිතන්නේ ජනාධිපතිතුමාට තවත් අවාසියක් වෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපි එදා ඡන්දේ දීලා ජනාධිපතිමය වරමින් තාම ජනාධිපතිකම කරද්දී අපිට නිරපල දෙමීම සාධාරණද කියලා තමයි මම අහන්නේ. නිල නිවාස මම අරගෙන නැති නිසා බාර දෙන්න නිල නිවාසයක් නැහැ මට. ඒ වගේම වාහන අරගෙන නැති නිසා අමාත්‍යංශේ මට බාර දෙන්න කිසිම වාහනයක් නැහැ. මම ඊටම අඩුම පිරිවැයක් තමයි දරලා ඇත්තේ අමාත්‍යංශේ විදිහට බලන්න. මේ අමාත්‍යංශේ යන්න වීම ගැන මම පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. අමාත්‍යංශේ කරන්න පුළුවන් කාර්යභාරය අපි මේ ගෙවන්න තිබ්බ ණයට ඔක්කොම ගෙවලා පුළුවන් තරම්. හැබැයි මම කියන්න ඕනේ මේ අමාත්‍යංශේ මට පොළොන්නරුවට සීමා කරලා තමයි තිබ්බේ කියන එක. අපි නාමල් රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපතිතුමා කරවන්න අවශ්‍ය සියලු කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විදියට කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.